ඇත්තටම ඉතින් ධම්මික සිංකරන පිළිවෙලත් එක්ක මුල් කෝරස් එක අහනකොටම තේරෙනවා වැඩේ යනවා ඉස්සරහට කියලා. හැබැයි ඉතින් අර වයිෆ් ගේ බලේටම ආපු කීලිව ලෝක මුලින් දැනගෙන හිටියන රතු එකම ගාලා දාන්න තිබුණා. බලේට නෑවිලා තියෙන්නේ බලකිරුවට ඌමනාවක් නැති වෙලා. ධම්මිකට ඌමනාවක් නෑ. ඌමනාවක් නෑ. ඔව්. ගොඩක් ගෙවල් ලොහම තමයි. ඔව්. බිරිඳගේ බල කිරීමට තමයි ගොඩක් තීරණ ගන්න. ඒ සමහරු එහෙම කියනවා ඉතින් එතකන් එයා තමයි නෑ අපි එහෙම නෑ. ඔව් එයා තමයි මේ බල කරලා තියෙන්නේ. අපි නෑ ධම්මිකලා ගෙදර. ඔව්. ධම්මිකලා ගෙදර කොහොම හරි ඒක හොඳයි කොහොමත් බිරිඳ එහෙම තමයි. බිරිඳ හරි try කරනවා පස්සේ ස්වයං පුරුෂයා දාලා හරි කමක් නෑ කිරුලා ගෙදරටම නේ එන්නේ. ඔව් එක ගෙදරට නේ. එක ගෙදරට නේ කොහොම හරි කමක් නෑ. ඉතින් සුබ පතනවා මේ පාරත්. හැබැයි දැන් උනන්දුව නැතුව වෙලා තියෙන මේ මාර කිරුල්ල ගෙදරට ආවට පස්සේ වෙන්නේ තමන්ගේ කියලා කිරුල්ල කියා ගන්න බැරි වෙනවා මොකද බල්ලෙන් යවල තින්නේ මම කීපෙන් දන්නේ ගෙනාවේ කියලා මම හිතන්නේ මගේ පැත්තෙන් හරිම දුර්ලභ අවස්ථාවක් ධම්මික සහ ඈන් කියන ඒ චරිත දෙක ගත්තම එහෙම විශේෂයෙන් මේ වගේ අපේ වගේ රටක එහෙම දෙන්නම ටැලන්ටඩ් දෙන්නම දන්නවා දෙන්නටම හොඳටම ගායනා කරන්න පුළුවන් එතකොට එතනදී කිසිම තරඟයක් නැහැ දෙදෙනා තුළ මට හම්බුණත් මගේ මහත්තයර හම්බුණත් කියන ඒ මහත්තයත් එහෙමම හිතන කෙනෙක් එතකොට එහෙම අවස්ථාවකට අගේ කරන්න මොනේ ඒ එහෙම එහෙම දෙදෙනෙක් මුණ ගැසීමත් මම හිතන්නේ ඒ විශ්වයේ යම් කිසි තැනක ලියවිලා තියෙන්නේ නැති මොකද ඔය දෙදෙනාට මං හිතන ලොකු ගමනක් යන පොළ මොකද ඈන්ගේ දක්ෂතාවය ගැන අපි හොඳින්ම දැනගෙන ඉන්නේ Thank you.